දැන් සති දෙකකට කලින් ඔබ වහන්සේ මුණ ගැහිලා මේ රූම් එකේ කතා බහ කරා. එතකොට ඔබ වහන්සේ මට පළමින් මම මගේ ගසසීල මෙහෙණින් වහන්සේට නමස්කාර කරන්න ඕනේ. මෙහෙණින් වහන්සේ මට තවත් දුවෙක් එකතු කරගෙන ඇවිල්ලා ධර්ම පත්‍රිකා සියල්ලම උදේනී දුව මට මේ පත්‍රිකා ඔබ වහන්සේගේ මට ගෙනලා දුන්නා. මම ඒ මෙහෙණින් වහන්සේට නමස්කාර කරනවා. ඒ දුවට මගේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියලා දුවටත් ප්‍රාර්ථනා කරනවා. මගේ කෙලෙහිගුණ සැලකීමක් ස්වාමීන් වහන්සේ. මම මේ පත්‍රිකා ටික සියල්ලම කියෙව්වා. එතකොට ස්වාමීන් වහන්සේ ඔබට විශේෂයෙන් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන බලන්න කියලා. මම මේක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන ඒක මම හොඳට බැලුවා මේ පත්‍රිකාවල ස්වාමීන් වහන්සේ. මට හොඳ අවබෝධයක් ආවා. ඒ අනිත් පත්‍රිකාත් මම කියෙව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒ ගැන බොහොම ඔබ වහන්සේට නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ මට ඒ ධර්ම දැනුම ලබා දීම ගැන. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඇවිදිත් ඔබ වහන්සේගේ නිරෝධ වුණා. ඉති ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්සුපාදං ඉදං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරෝධති. මේ ඇති කල්හි මේ ඔබේ මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්හි මේ නැත, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඉතින් ස්වාමීන් වහන්සේ අවිද්‍යාව තියෙනකන් තමයි මේ සංස්කාර ඇති වන්නේ කියලා මට වැටෙනවා. මේ අවිද්‍යාව උපදිනෙමිට මේ සංස්කාර උපදිනවා කියලා මට වැටෙනවා. මේ අවිද්‍යාවේ නැතිගල්ලි මේ සංස්කාර නැති වෙනවා කියලා මට වැටෙනවා. මේ අවිද්‍යාව දුරු නිරුද්ධ වීමෙන් මේ සංස්කාර නිරුද්ධ වෙන බව මට හොඳින් වැටෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සංස්කාර ඇතිගල්ලි විඥානය තියෙනවා කියලා ඇති වෙනවා කියලා මේ ආදී දොළොස් ආකාරයෙන්ම ස්වාමීන් වහන්සේ මම මේ දොළොස් අංග පටිච්චසමුප්පාදේ මම විග්‍රහ ඔබ වහන්සේ විග්‍රහ කළ තිනවා හැටියට මම මෙනෙහි කරා මේ භාවනාවේදී ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ හේතුඵල වශයෙන් මේ අනිත්‍ය දකින්නකොට ලෝකයේ තියෙන සියලුම නිමිති අල්ලගන්න හැකියාවක් නැති වෙනවා නේද ස්වාමීන් වහන්සේ? නැති වෙනවා ඒකාන්තයි. අල්ලගන්න හේතුවක් නැති වෙනවා නෙවෙයි, අල්ලගන්න උවමනාවක් නැති. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමාවෙන්ද ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී අනිත්‍ය සමාධිය අනිමිත්ත සමාධිය වැඩෙනවාද ස්වාමීන් වහන්සේ? එතකොට ඒකට තමයි අනිමිත්ත සමාධිය. ආහිමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු. ඉතින් යම් කිසි කෙනෙක් ওই විදිහට වඩනකොට අනිත්‍ය පිහිට වීමට මේ දෙයක් නැහැනේ ස්වාමීන් වහන්සේ. එතකොට තමයි මේ දුකමනේ පවතින කියලා අවබෝධ වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දුක්ඛ සංඥාවේ මේ භාවනාවේදී ප්‍රගුණ කරනකොට නොපිහිටින ගති සමාධියක් ඇති වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකටද අපනීත සමාධිය වෙන්නේ. එතකොට නොපිහිටන ගතියක් ඇති වෙනවා නේ ස්වාමීන් වහන්සේ? නොපිහිටන නෙවෙයි, ප්‍රාර්ථනා කරන දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ පණිහිත කියන්නේ ප්‍රාර්ථනා කරන දෙයක්. අපනීත කියන්නේ ප්‍රාර්ථනා කරන්න කිසිවක් නැහැ. මොකද දැන් මෙච්චර කාලයක් සසරේ ප්‍රාර්ථනා කළේ මොකද්ද? කාමීනි ආස්වාදේනි. එහෙමයි. එහෙනම් ඒ කාමී ආස්වාදේ දුකයි කියලා දැක්කට පස්සේ දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරන දෙයක් කිසිවක් නැහැ. දුකෙහි ප්‍රාර්ථනා කරන්න කිසිවක් නැහැ. එහෙනම් අන්න අපනීත සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන්න කිසිවක් නැහැ. ප්‍රාර්ථනා කිරීමෙන් ලබන්න වෙන දුක තමයි. එහෙනම් ඒ දුක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙනම් අප්පණිත සමාධිය තුලින් අන දුක්ඛ ලක්ෂණය, ඒ කියන්නේ ආස්වාදී දුක වශයෙන් දිගින් දිගට බලනකොට අප්පණිත සමාධිය වැඩි වෙනවා. එහෙමයි. අනිච්ච ලක්ෂණය දිගින් දිගට බලනකොට සංඛාර නිමිති වශයෙන් අරගෙන සිත විසින් මේ රාග මේ නිමිති අරගෙන ලෝකේ බාහිර ආරම්මන නිමිති වශයෙන් අරගෙන සිත විසින් මේ සංකාර උපදවනවා කියලා දැක්කට පස්සේ මොකද වෙන්නේ? සියලු අරමුණු අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභයි කියලා ගන්නකොට සිතට නිමිත්තක් ගන්න බැරුව යනවා සංකාර උපදවන්න. ඒ නිසා මොකද වෙන්නේ? අනිමිත්ත සමාධිය වැඩෙනවා. ඊළඟට සියලු ආශ්‍රාදයන් දුක වශයෙන් දිගින් දිගට නුවණින් බලනකොට සිතට ප්‍රාර්ථනා කරන්න දෙයක් නැතුව යනවා. එතකොට අප්පනීති සමාධිය වැඩෙනවා. සියලු ධර්මයන්හි ශූන්‍යතාව දකිනකොට, ශූන්‍යතාව කියන්නේ ආත්මීය සාරයෙන් ශූන්‍ය භාවය,
දකින්න කොට අවිජ්ජාවේ සිට ජරා මරණ ශෝක පරිදෝ දුක්ඛ දමන සුඛායස දක්වාම ආත්මීය සාරයක් ඇතුළත් නොවන බව ආත්මීය සාරයක් වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බව දකින්න කොට ශුන්්‍යත සමාධිය වැඩෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. සාදු සාදු මට ඒක හොඳට වැටහෙනවා. අනත්ත ලක්ෂණය ඔව් අනත්ත ලක්ෂණය බහුල වැඩිවීමෙන් ශුන්්‍යත සමාධිය වැඩෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ සාදු සාදු මට ඒක හොඳට වැටුණා ස්වාමීන් වහන්සේ. එතකොට මගේ තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ පටිඝානුෂය වැඩෙන කුටි ස්වාමීන් වහන්සේ පටිඝානුෂය කියලා මෙතන වැඩෙන්නේ ද්වේෂ සිතක මේ මෝහ සිතක් ඇතුළතනේ මේ පටිඝේ තී දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ද්වේෂ සිත. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතන පටිඝය කිව්වහම අපිට මේ ලැබෙන තියෙනවානේ මේ අනාගාමි ඵලයේ පටිඝයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ නිරුද්ධ ඒ පටිඝේ නැති වෙනවයි කියලා. නැති වෙනවා කියන්නේ මද වශයෙන් ඒ පටිඝේමද මෙතන යෙදෙන්නේ කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. එකකින් පටිඝ කියලා දෙකක් නැහැ. ඉතින් අනාගාමි ඵලයේ පටිඝය අවසන් වෙනවා. පටිඝ අනුසයත් එක්කම සිඳිලා යනවා. පටිඝය සම්පූර්ණයෙන්ම අනාගාමි ඵලයේ දුරු වෙලා යනවා. පටිඝය කියන්නේ ප්‍රතිගැටීමට. ආහා. පටිඝ කියන්නේ ප්‍රතිගැටීම. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ එක්කෙනෙක් මොනවයි Tamanට කිව්වා. තමනුත් එකට එකක් කියන්න ඕන. එක්කෙනෙක් ගැහුවා එකක්. තමනුත් එකක් ගහන්න ඕන. එකට එක කරන්න. එකට එක කරමින් ගැටෙන ස්වභාවයට තමයි පටිඝය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක වෙනව අනාගත ඵලෙදී. ඊට පස්සේ ගැටෙන එක ගැටියල්ලා හැපෙන එකක් හැපියල්ලා කියලා පැත්තකට දිනනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ස්වාමීන් වහන්සේ මට වැරදි නම් නිවැරදි කියන්නේ ස්වාමීන් වහන්සේ සකුටිදාගාමි ඵලයේදී උතන ওই தත්ත්වය ඇති වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? සකදාගාමි ඵලයේදී කාමරාගය පටිගයයි අඩකින් අඩක් දුර්වල වෙනවා. ඊටාම සියුම් කාමරාගයක් සහ ඊටාම සියුම් පටිගයක් ඉතුරු වෙනවා මේ සකදාගාමි කෙනාට. ඒ කියන්නේ සකදාගාමි මට්ටමේදී කාමී ආස්වාදයේ පිළිබඳ විරති චෛතසිකයෙන් යුක්ත වෙයි. කියන්නේ කාමී ආස්වාදය උවමනායි කියලා සිත කිව්වට ප්‍රඥාවෙන් ප්‍රතික්ෂේප කරන ප්‍රඥාවෙන් කාම එපා කියනවා. විඥානේ කාම ඉල්ලා සිටිනවා. ඒ නිසා විරති චෛතසිකයෙන් යුක්ත වෙයි. කියන්නේ අකමැත්තකින් වගේ තමයි සකදාගාමි කියනවා කාමයක් දකින්නේ. කැමැත්තකින් නෙවෙයි. කාමෙන් වෙන්වීමේ තදබල උමනාවකින් තමයි කාමි හැසිරින්නේ. අර යම්කිසි ආකාරයකින් අර විඥානවල ශේෂයක් නැත්නම් අනුසයක් ඉතුරුලා තියෙන නිසා. ඒ වගේම තමයි සකදාගාමි කෙනා තුළ ඒ කාම රාගය අතීතව සිවුම් වශයෙන් පවතින විරත චෛතසික සහිතව, ඒ කියන්නේ කාමෙන් වෙන්වීමේ කැමැත්ත සහිතව තමයි යා කාමි හැසිරෙන්නේ. ඒ කියන්නේ යා කාමයේ හැසිරෙනට වැඩිය බලාපොරොත්තු වෙනවා කාමෙන් වෙන් වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නමුත් අනුසේ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අනුසේ ඉතුරුලා තියෙන නිසා සහමුලින්ම වෙන් වෙලා ඉන්න හැටියකුත් නැහැ. ඒ වගේම පටිඝ අනුසයත් ඉතාම සිවුම් මට්ටමක කාමරාග සහ පටිඝ කියන දෙකේම සුකුම් මට්ටම, ඒ කියන්නේ සිවුම් මට්ටමක් තමයි ඉතුරුලා තියෙන සකදාගාමි කෙනාගේ. ඒ නිසා මොකද වෙන්නේ? එයාට සිවුම් ගැටීමක් තියෙනවා. සමහර විට ඉතින් බැන්නොත් වචනකින් බයින්නත් පුළුවන්. ගැහුවොත් එකක් දෙකක් එක ඉතාම සිවුම් ගැටීමකට යනවා. නැහැ කියන්න බෑ. ඉතින් මොකද කාමරාග සහ පටිඝ කියන එක සිවුම් මට්ටමින් හරි ඉතුරුලා තියෙනවනේ. හැබැයි අර පෘථග්ජනයෙක්ගේ සහ සෝවාන් පුද්ගලයන් පෘථග්ජනය පැත්තකින්දීම සෝවාන් පුද්ගලයෙක්ගේ පටිඝයට හේවත් ගැටීමට වඩා අඩු මට්ටමක් තියෙනවා. කියන්නේ සමහර විට මෙන්න මෙහෙම තත්ත්වයක්. සකදාගාමි කෙනා ඉවසල සෑහෙන වෙලාවක් තිස්සේ ඉවසල තමයි ගැටීම තියෙන්නේ. ඒ කියන්නේ දැන් මොනවාරි දිගින් දිගට තරණකොට තමයි එයා ප්‍රතිගැටීමකට යන්නේ. මොකද ඒ අනුසය ඒ තරම දුර්වලයි. එහෙනම් ඒ අනුසය අර දිගින් දිගට කවුරු හරි අපිටම දිගින් දිගට බයින්වා කියලා. එහෙ ස්වාමීනි. දිගින් දිගට බයින්කොට මොකද වෙන්නේ? අර වචන වලින් බැරි නැතුවාට අර කෙලෙස් අනුසේ වශයෙන් ඇවිල්ලා ඊළඟට පරිඋත්ทาน වෙලා හිත ඇතුලෙන් බැන බැන ඉන්නෝ විතක් විචාර වශයෙන්. විතක් වශයෙන්. හිතින් බැන බැන ඉඳලා අන්න එයින් බලවත් වෙන වචි සංකාරය නිසා කාය සංකාරයකට යනවා. ඊට පස්සේ ඕන්න කටවචිනුත් එයාට බයින්න පුළුවන්. ඉස්සෙ ඒ වෙනකන් ඉතින් හිතින් බැන බැනින්. ඊට පස්සේ තමයි කටවචිනුත් බයින්ට යන්නේ. ඒ වගේ සියුම් ගැටීමක් තමයි යගේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒක ගොඩක් දුරද කියන එකක් නෙමෙයි. ඒක බැන්න ඒක අමතක කර එතනින්ම අතහැලා දැම්ම. සාදු සාදු. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු වැටුණා ස්වාමීන් වහන්සේ. ඒක අල්ලගෙන ඉස්සරහට යන්නේ.
මොකද ඒ මට්ටමත් එයාට දරා ගන්න අමාරු ඒ මට්ටමේ පටිගයක් ආවත් ඒ මට්ටමේ කාම රාගයත් ඒ මට්ටමේ පටිගයත් සකදාගාමි පුද්ගලයාට 10ක් ඇති කරන ඒ මට්ටමේ. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් ඔහුට කාම රාගය දෙන සිද්ධ වුණොත් එයාට 10ක් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් පටිගයක් වෙලා යම්කිසි ගැටීමක් හටගත්තොත් ඒකත් මහා 10ක් වෙනවා. ඒ මට්ටමත් ඉක්මවලි වල අනාගාමී මාර්ග කියන තත්ත්වයට ඇවිල්ලා එතනින් එහාට සියුම් වූ කාම රාගයත් සියුම් වූ පටිඝයත් නැසලා අනාගාමී ඵලයටපත් වෙනවා. සාදු සාදු ඔබ වහන්සේ.